श्री लंका टेलीकॉम सह मोबिटेल सेवा एक तन्व एसएलटी मोबिटेल लेसिन अलुत गमनक एसएलटी मोबिटेल एकम एक सबेंदियाव सनलाइट केयर नेचुरल्स ओबे एंदुम क्या करे ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දිනන 10:12:30 මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලෙටයි. දුර්මත පිළිගන්න එපා. ප්‍රතිපත්ති සහ ප්‍රතිලාභ ගැන විමසන්නේ ජනපති කියයි. අපි ජනතාව අනවබෝධයෙන් වැරදි මතයකට ගියොත් අවසානයේදී කඩාවැටෙන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති මාලා. දෙදින රාජ්‍ය සංචාරය ආරම්භමින් අගමැති මහින්ද බංග්ලාදේශයට අගමැති ෂේක් හසිනාගෙන් උණුසුම් පිළිගැනීමක් සති දෙකකට පසු කොළඹ කොවිඩ් ආසාදිතින් ඉහළට බතර මුල්ලෙන් පමණක් 56ක් අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත නිදහස් පැරිසිය යලි ලොක්ඩවුන් යුරෝපීය යලි ඇස්ට්‍රාසෙනිකා භාවිතය ආරම්භයි ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි අවධානය දේශීය පුවත් වෙත රජයේ ප්‍රගතිය මැන බැලීමේදී රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්‍රතිලාභ සලකා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටිනවා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඇතම් පිරිස් දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරමින් සිටින බවයි ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරයන් ක්‍රියාකාරිනියන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැතුණා බඩු මිල පාලනය කිරීමෙන් කවදාකවත් මිතන්නේ පුළුවන් වෙන්නේ නැහැ මේ ජීවන වියදමට මුහුණ දෙමට හොඳම ක්‍රමය තමයි පෞලක ආදායම වැඩි කිරීම අපි පහළම දුප්පත්ම තැන ඉඳලා ඉහළම තැනට එනකන් ආදායම වැඩි කරන්නට ශාල වැඩ කොටසක් කළා තියෙනවා බදු අඩු කිරීම හරහාම අපි රජයේ සේවකයන්ට පවා අපි හුඟක් අය කතා කරන්නේ නැති දෙයක් තමයි පොයින මිට පේයි ටැක්ස් එක අහක් කරපු නිසා කොච්චර මුදලක් වැඩි වුණාද කියන පඩි වල පඩියක් වැඩි කරා වගේ ඉතින් අපි පොදුවේ රටට ගන්න ප්‍රතිපත්ති වලින් ඒ අයට වෙන සහනය ගැන අපි හුඟක් වෙලාවට පෙන්නලා දෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය විශාල කැපවීමක් කරලා අපිට පුළුවන් වුණා අවසන් කරන්නට. ඒ වගේම මේ කාලේ මං හිතන්නේ ඉතිහාසයේ කවදාකවත් නොදකපු සංවර්ධනයක් අපි මේ රටට ගෙනාවා. එහෙම කරලා මේ බොරු ප්‍රචාර වලට රැවටිලා 2015 දී එතුමාව පරාජයට පත් කරන්නට පුළුවන් වුණා. දැන් අපි මේකෙන් තමයි අපි ප්‍රවේශම් වෙන්නට ඕන. අපි කොපමණ වැඩ කළත් ඒ ගැන හරි අවබෝධයක් ජනතාව අතරට ගෙන ගියේ නැතොත් අපිට ජයග්‍රහණය කරන්නට නම් ඒ හරි මතවාදී ජනතාව අතරට ගෙනියන්නට ඕන. මේ මේකෙන් පරාජය වෙන්නේ පුද්ගලයෙකු නෙවෙයි. බලන්න මහින්ද ජනාධිපතිතුමාගේ කාලයේ ජාතික ආරක්ෂාව අපි තහවුරු කරා. පාතාලය කියන එක නැති කරා. ඒ පරාජය වුණෙන් පස්සේ මොකද්ද වුනේ? ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. අපි ජනතාව අනවබෝධයෙන් වැරදි මතයකට ගියොත් අවසානයේදී කඩාවැටෙන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති මාලාවයි. පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව ආරක්ෂා කිරීම තමයි තාමත්ම වැදගත් වෙන්නේ. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. Mulberry Residents. වේගයෙන්ම claims ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය. Softlogic Life. දෙදින රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ බංග්ලාදේශයට ළඟා වුණා. එෙහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ එරට අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මිය විසින්. ශ්‍රී ලංකන් ගුවන් සේවිතයත් UL 189 දරණ යානෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අදාළ වීම බංග්ලාදේශයේ බලාපිටත් වුණා.
අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන්නේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසිනා මහත්මියගේ ආරාධනාවකට අනුවයි. ඒ අනුවද පෙරවරුවේ ඩකා නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසිනා මහත්මිය ඇතුළු ඒ රට ඉහළ පෙරේ නිලධාරීන් විසින්. අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේ අතරතුරදී බංග්ලාදේශ ජනරජයේ ජාතිය පියා ලෙස සැලකෙන බංගබන්දු ෂේක් මුජිබ රහමන් මහතාගේ ජන්ම ශත සම්වත්සරය සහ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීම උළෙලට සහභාගී වීමට නියමිතයි. එෙහිදී අග්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක්ද පවත්වනු ඇත. එමෙන්ම බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසිනා බංග්ලාදේශ ජනාධිපති මොහමඩ් අබ්දුල් හමීඩ් ඇතුළු එරට ඉහළ පෙරේ නිලධාරීන් සමග අග්‍රාමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා. දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය කළා. සති දෙකකට පසු කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයන් 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ග උපදේශ ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරන බවයි. කොවිඩ් 19 ආසාදිතයන් 313 දෙනෙකු ඊයේ මෙරටින් තහවුරු වූ අතර දිස්ත්‍රික්ක 22කින්ම ආසාදිතයන් හඳුනාගෙන තිබෙනවා. සති දෙකකට පසු කොළඹින් වැඩිම ආසාදිතයන් වාර්තා වුණේ බත්තරමුල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 56 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එනුව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 106ක්, ගම්පහෙන් 66ක්, මාතරින් 29ක් සහ තව දිස්ත්‍රික්ක 19කින් ආසාදිතයන් 101 දෙනෙකු ඊයේ දිනේදී හඳුනාගෙන තිබෙනවා. ඉදිරියේදී අපේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය එළඹෙනවා. ඒ සඳහා අපි දැන් කඩසප්පුවලට යනවා, උත්සව සංවිධානය කරන්න ලෑස්ති වෙනවා. නමුත් මම හිතනවා ඉතින් මේ අවුරුද්දෙත් සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉතාමත්ම සෞඛ්‍ය පුරුදු වලට අනුකූලව සමරන්න කියලා මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ සඳහා අවශ්‍ය උපදෙස් අපි නුදුරු දවස් කීපයේදීම නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් නියුමෝනියාව සහ ලී විෂවීමේ කම්පනය හේතුවෙන් ඉබ්බාගමු ප්‍රදේශයේ 60වරුදු පුද්ගලයෙකු පසුගිය 17 වනදා ජීවිතක්ෂයට පත්වෙතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කළා. එනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 500 දක්වා ඉහළ ගියා. මෙරටින් තහවුරු වූ සමස්ත ආසාදිතයන් ගණන 89,175 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 85,944 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර සිටිනවා. තවදුරටත් ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 2,693ක්. වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ තවත් පුද්ගලයන් 9,136 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබා දුන් බවයි. එනුව එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 815,585ක්. ජනවාරි 29 ලබා දීපු අයට අප්‍රේල් 29 වෙනකොට තමයි දෙවැනි මාත්‍රාව ලබලා දෙන්න තියෙන්නේ. හැබැයි අද වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා හැම රටකම එන්නත් ලබා ගැනීමේ විශාල තරඟයක් තියෙනවා. ඒ නිසා මාත්‍රා දෙක ටික දෙනෙකුට ලබා දෙනවට වඩා එක මාත්‍රාව වැඩි දෙනෙකුට ලබා දෙන එක හොඳයි කියලා. මොකද මේ පළවෙනි මාත්‍රාව හරහත් මේ ආසාදනේ පැතිරීම 67%කින් අඩු වෙනවා කියන එක තහවුරු කරලා තියෙන නිසා එහිඳ දෙවැනි මාත්‍රාව අපි සූදානම් දැනට එන්නත් ඔගයක් වෙන් කරලා තබාගෙන තියෙනවා. ජනවාරි 29 එන්නත් ගත්ත අයට දෙවැනි මාත්‍රාව ලබා දෙන්න කියලා ලංකාවේ සති 10 සහ 12 අතර තමයි දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දෙන්න කියලා කියන්නේ. ඒ අතර අපිට විශ්වාසය තියෙනවා අපිට දෙවැනි 105 තොගයක් ලංකාවට ලැබෙයි කියලා. රුධිර කැටිකසීම් පිළිබඳව වාර්තා වීම හේතුවෙන් අත්හිටවනු ලැබූ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට යුරෝප සංගමයේ ප්‍රමුඛ රාජ්‍යයන් තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොවිඩ් 3 නැළලෙන් බලපෑම් එල්ල වී ඇති ප්‍රංශයට නැවතත් ලොක්ඩවුන් ක්‍රමවේදයට අවතීර්ණ වීමට සිදු ඇති බවයි. තාවකාලික වත්තිට වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත යළි ලබා දීමට යුරෝප සංගමයේ ප්‍රධාන රටවල් කිහිපයක් තීරණය කර තිබෙනවා. ඒ එන්නත සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වය නිරාකරණය කරමින් එන්නත භාවිතය ආරක්ෂිත හා ඵලදායී බවට යුරෝප සංගමයේ ඖෂධ නියාමකය නිගමනය කිරීමෙන් පසුවයි. ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත නිසා රුධිර කැටි ඇතිවනවායයි වාර්තා ඉදිරිපත් වීමත් සමග යුරෝප සංගමයේ රටවල් 13ක් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. ඒ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසන්නේ තමන් කොවිඩ් මර්ධන එන්නත ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගන්නා බවයි. කොවිඩ් 3 රැල්ලෙන් එල්ල වී ඇති බලපෑම් හමුවේ ප්‍රංශයේ අගනගරය වන පැරිස් නැවත ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පැරිස්වැසියන්ට මාසයක් දැඩි සංචරණ සීමාවලට යටත්ව දිවි ගෙවීමට සිදුවනු ඇති. එමෙන්ම ප්‍රංශයේ තවත් පරිපාලන කලාප 16ක අද මධ්‍යම රාත්‍රියේ සිට ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක වෙනවා.
අයතා ලෙස රුපියල් ලක්ෂ 412ක් වටිනා මුදල් සහ වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පැවරු නඩුවකින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. නඩුව අද කැඳවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පඩමැදිගේ මහතා ඉදිරියේ. 2010 වසර සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස රුපියල් ලක්ෂ 412ක් වටිනා වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කරතැයි චෝදනා කරමින් ඉක්ුත් යහපාලන රජයේ සමයේ රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පඩමේදිගේ මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ දන්වා සිටියේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන බවයි. එනුව විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මහතා වරය නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැඩි ලෙස විරෝධය පළ කරන බව පූජ්‍ය මුරුත්තිට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ඒ පිළිබඳව ඇතුළු පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් පළ කළ අදහස් කිහිපයක් දැන් අපේ රට පිළිබඳව මේ රටේ ජනතාව දිනුකතාවත් එහෙම නැත්නම් ඉන්දියාවේ ජනතාව නෙමෙයි මේ රටේ පොදු ජමහා ජනතාවගේ මතය මොකද්ද? පළාත් සභාව කියන්නේ සුදු අලියෙක්. ඒකට හුලම් පිමින් ඔක්සිජන් දෙන්න අපි සූදානම් නැහැ. පළාත් සභාව මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් අපි එකඟ නැහැ. මේ ආණ්ඩුවට ජනවරමක් දීලා නැහැ පළාත් සභාව පැවැත්වීම සඳහා වුන් ව්‍යවස්ථා වෙනස් කරනවා කියලා ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් වුන් පළවෙනිින් කරන්න ඕන ව්‍යවස්ථා වෙනස් කිරීම. නමුත් ව්‍යවස්ථා මේගොල්ලෝ කියපු එකක්වත් කරන්නේ නැහැ. කියපු දේවල් නෙමෙයි කරන්නේ නොකරපු දේවල්. කොහොම නමුත් කුමන අන්දමින් හරි පළාත් සභාව හෝ කුමන මැතිවරණයක් ආවත් ඒ මැතිවරණ වලට ඉදිරිපත් වීම පිණිසින් අපේ පක්ෂයක් වශයෙන් අපේ වගකීමක්. කොරෝනා වසංගතය තුරා දැඩි වසංගතයක් බවට මේ පළාත් සභාව පත් වෙනවා. මෙන්න මේ නිසා කරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ සෞභාග්‍යමත් දැක්මට පළාත් සභාවෙන් ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. මේ රටේ මහා සංඝරත්නයේ කාමෙන් සම්බන්ධලා මේ ආණ්ඩුව දිනුවේ. නමුත් මහා සංඝ රුවන අපි මේ පළාත් සභාව කරන දැඩි විරෝධය පානවා. පළාත් සභාව අපට එපා. මුතුරාජවිල අභයභූමිය ආශ්‍රිතව සිදුවන මහා පරිමාණයේ ඉඩම් ජාවාරම්වලට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මුතුරාජවිල අභයභූමිය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අතින් අනුවන මුතුරාජවිල අභයභූමිය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ එක්ුණා. සංවේදී පරිසර පද්ධතියේ මහා පරිමාණයේ ඉඩම් ජාවාරම් ක්‍රියාත්මක වෙන බවට අපට දැනගන්න ලැබුණා. එවන් ඉඩම් ජාවාරම් වලට විරුද්ධව අපට ගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී නිත්‍යානුකූල පියවර ගන්නට විසදී පැහැදී සිටිනවා. ජාවාරම්කාර සමාගම් වලට මේ පරිසර පද්ධතිය විනාශ කරන්නට කිසිසේත්ම අපි ඉඩ තබන්නේ නැහැ. සහල් කිලෝවක් රුපියල් 100 නොයිප්පු මුදලකට පාරිභෝගිකයන්ට ලබා දීම සතුස හරහා අඛණ්ඩව සිදු කෙරෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම පුවත ඇතුළුව තවත් පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. සතුස මෙගා ශාඛාවක් අද ජායල නගරයේදී විවෘත කෙරුණේ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. සතුස ආයතනයේ මගින් කිසිම හිඟයකින් තොරව අඛණ්ඩව සාල් කිලෝ පහ බැගින් රුපියල් 100ට වඩා අඩු මිලට ලබා දීමේ වැඩපිළිවෙල අපි දිගටම ක්‍රියාත්මක කරනවා. මොනම තත්ත්වයක් ඇති වුණත් සතුස මගින් හාල් කිලෝක මිල රුපියල් 100ට වඩා වැඩියෙන් අලෙවි කරන්නේ නැහැ. නාඩු සහ සම්බා සහල් ඒ සඳහා විවිධ විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. දැන් පාරිභෝගිකයට අවශ්‍ය බලල මැටියෙන් හරි කමක් නැහැ මීයෝ අල්ලන්නනේ ඕනේ. අමතුවා දැන් මැටි මැටි බලල් සා මේ තියරියානු ඉදිරි රකිනුත් එනවද? හාල් හරි වෙන අනිත් දේවල් ගෙන්නන්න බලාපොරොත්තු තියෙනවා. ඔව් සමහර වෙලාවට වෙළඳ පොලේ કૃත්‍රිම හිඟියක් ඇති වුණොත් වෙන විකල්පයක් නැහැ. හාල් මිල ඇයි මෙතරම් පාලනය කරගන්න බැරි තවම තාණ්ඩුවට? පාලනය කරන්න බැරි අපිට ගොවීන්ට බලහත්කාරය පාවිච්චි කරන්න බෑ. හම්බන්තොට වනාලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්නයි ඉල්ලා හම්බන්තොට වල්සපුකල ප්‍රදේශයේ ගොවින් ආරම්භ කළ සත්‍යග්‍රහයට දින 61ක් සපිරි ඊයේ දින එම සත්‍යග්‍රහය පවත්වන ගොවින් වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් පවත්වනු ලැබුවා. ඒ තවත් ගොවි සංවිධාන කිහිපයක එකමුතු වෙන. මේ අතර වල්සපුකල ප්‍රදේශයේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට සහාය පළ කරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ මහියංගනයේ ගොවි එකමුතුව එක්ව මහියංගනයේ නගරයේදී පසුගියදා විරෝධතාවක් ආරම්භ කළා. එය තුන්වන දිනටත් අද ක්‍රියාත්මකයි.
පරිසර විනාශය සම්බන්ධයෙන් වන බැනරයක් වනසත්ව සහ ස්වභාව ආරක්ෂක සංගමයේ විසින් කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ ඊයේ රාත්‍රියේ ප්‍රදර්ශනය කර තිබෙනවා. කෙසේ වෙතත් අද කොළඹ මහනගර සභාව පවසා ඇත්තේ එය ඉවත් කරන ලෙසයි. අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් එක්ව මේ වන විට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙනවා. අද දිනන වාර්තා කරු පැවසුවේ විරෝධතාව හේතුවෙන් අමාත්‍යාංශ ඉදිරිපිට මාර්ගයේ රථ වාහන දහවණයටද බාධා එල්ල වී ඇති බවයි. ගුරු විදුහල්පති අධ්‍යාපන පරිපාලන ගුරු අධ්‍යාපනඥ වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබෙනවා. ඒ විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන සේවාවල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමේදී සිදු කරන දේශපාලන පත්වීම් හකුලා ගන්නා ලෙස බල කරමින් අපවාර්තා කරු පැවසුවේ විරෝධතා කරුවන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය නිරත වීමත් සමග පොලිසිය හා විරෝධතා කරුවන් අතර නොසන්සුන්තාවයක් ඇති වූ බවයි. එත් සමගින් අද දිනන දහවල් 12:30 මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙලෙස නිමවව පත්වන සුබ දවසක්.